ආයුබෝවන් අද මම ඔයාලට ගෙනාවේ වාරි කර්මාන්තයට අදාළ වෙන මහා සමුද්‍රයක් ගැන. එහෙනම් අපි බලමු මොකක්ද මේ සමුද්‍රය කියලා. පරාක්‍රම සමුද්‍රය මහා පරාක්‍රම භාරතුමාගේ විශිෂ්ට නිර්මාණයක්. පරාක්‍රම සමුද්‍රය පිහිටි ප්‍රදේශයේ කලින් පැවිදි ජලාස් තුනක් වන ටෝපා වැව, දුමුටුළු වැව හා එරමුතු වැව යන වැව තුන එකට එක් කර මෙම පරාක්‍රම සමුද්‍රය ගොඩනංවන ලදී. පරාක්‍රම සමුද්‍රය වෙත ජලය රැගෙන ඒමට ආකාශ ගංගාව නැමැති ඇල ඉදි කර තිබෙන්නේ අබන්ගග අගම්මැඩිල්ලේදී හරස් කර වේල්ලක් ඉදි කිරීමෙන්. වර්තමානයේද පැරණි කළුගල් අමුණේ නටබුන් ඉතිරිව පවතී. එමෙන්ම පෞරාණික වටිනාකමක් පවතින අංගම්මැඩිල්ල අමුණ හා භූවැවේ සරෝවද අතීතයේදී භාවිත වූ අදට ශේෂය පවතින පැරණි වාරි නිර්මාණයක් ලෙස හඳුන්වා දිය හැකිය. පරාක්‍රම සමුද්‍රය ඉදිකිරීමට පෙර පැවති දුමුටුළු වැව හා එරමුතු වැව පුරාණයේ ගොවිතැන් කටයුතු සඳහා ජලය ලබාගත් කුඩා වැව් දෙකක් වන අතර තෝපා වැව හතරවන සියවසේදී උපතිස්ස රජු විසින් නිර්මාණය කරන ලද්දකි. මෙම ජලාශයේ වත්මන් වැව් බැම්ම දිගින් කිලෝමීටර් 12.38ක් වන අතර උසින් මීටර් 9.45කි. ජලාශයේ ධාරා ප්‍රදේශයේ වර්ග කිලෝමීටර් 71.71ක් වන අතර පැතුරුම හෙක්ටයාර 2539.5ක් වේ. ජලාශයේහි ජල ජාලතාව ඝන මීටර 10,134.07කි. මෙම ජලාශය තුළ කුඩා දූපත් ගණනාවක් දැකිය හැකි අතර ඉන් සමහර දූපත් තුළ පැරණි නටබුන් පවා දැකගත හැකිය. එසේම මෙහි ප්‍රදේශය ගැන කිවහොත් උතුරින් හබරණ ප්‍රදේශය සින්නක්කුල මහා දිව්ලං කඩවල වැව දක්වා මෙම මහා ජලාශය ව්‍යාප්ත පවතින අතර දකුණින් කලහගල ගම්මානය, කලහගල වැව, කුකුරු මහවැල, අංගම්මැඩිල්ල, කොටවැල්ල වැනි ගම් දක්වා පැතර පවතී. නැගෙනහිරින් පොළොන්නරුව නගරය සහ ගෝනාගොල්ල දක්වා විහිදී පවතී. බටහිරින් සූදුකන්දහා නැබදිල්ල කදුවැටිය මායිම පවතී. මහවැලිගගේ ප්‍රධාන අතුගංගාවක් වන අබන්ගක හරස් කර අංගම්මැඩිල්ලේ ඉදිකර අමුණ මගින් කාශකග නමින් හැඳින් වූ ඇල මාර්ගයෙන්ද ගිවිතලේ වැව් ජලය, තබල වැව සහ කඩවලව වැව හරහා ගලා එන ජලයෙන්ද පරාක්‍රම සමුද්‍රයට ජලය සපයන අතර එම ඇල මාර්ගය වර්තමානයේ මාඔය නමින් හැඳින්වේ. වර්ෂා සමයන්හිදී සුදු කඳ ජල පෝෂක ප්‍රදේශයෙන් ගලා එන ඇල මාර්ග කිහිපයකින් මෙම ජලාශය පෝෂණය වේ. එමෙන්ම මෙම වැව හා බැඳුණු සුවිශේෂී ලක්ෂණයක් වන්නේ ශ්‍රී ලංකාවේ වාරි කර්මාන්තයේ හාස්කම් ලොවට විදහ දක්වන්නට සමත් එහි ඉපැරණි සරෝවරය. පරාක්‍රම බහුරු සමයේ සකසා ඇති මෙම සරෝවර තුළ පුදුම සහගත තාක්ෂණයක් ඇති බව ඉංජිනේරුවන්ගේ මතය. එමෙන්ම සමුද්‍රය ඇති සරෝවර මගින් නගරයට ජලය ලබා දෙන අතර නගරයේ දෛනික අවශ්‍යතා සඳහා දිනකට සමුද්‍රය මගින් අක්කර අඩි 10ක ජල ප්‍රමාණයක් නිරන්තරයෙන් ජලාශයෙන් නිදහස් වේ. එහෙනම් මං හිතනවා ඔයාලා මගේ වීඩියෝ එකකින් යමක් ඉගෙන ගත්තා කියලා. එහෙනම් මේ වගේම තවත් වීඩියෝ එකකින් හමු වෙන්න බලාපොරොත්තු වෙන් අදට මම සමු ගන්නවා. මම නිකිල් නාදව හැමෝටම ස්තුතියි.